හරි දරුවනේ තව විනාඩියක් විතර බලමු අපි පටන් ගමු ඊපස්ව හරි අපි බලමු නේද right එහෙනම් දරුවනේ අපි පටන් ගන්නු ක්ලාස් එක චුට්ටක් අර පන්තියේ ඉඳලා ඉති පොඩ්ඩක් මට ජොයින් වෙන්න බැරුව තිබ්බ පොඩ්ඩක් ඒ ගැටලුව හරි ගියා ඒකමම හරි අයුවන් දරුවනේ සුබ සන්ධ්‍යාවක් ඒවා සියලු දෙනාටම එහෙනම් අදත් අපි එකතු වෙනවා අයලෙන් ආයතනයේ සෞඛ්‍ය පන්තිය සමගින් අපි ගිය සතියේ කතා කරා පළවෙනි පාඩම ඉතාමත්ම දිග පාඩමක් නිකන් මොනවත් නැහැ ඉන්දියාවේ කෝච්චියක් වගේ දිග පාඩමක් තමයි छोटी जनवरी ජනවාරි අවසානයේ ඒ තියෙන ලබන සති දෙම එකතු කරලාද එහෙම නැත්නම් වාරක එකක්ද කොහොමද කියවේ කියවේ නැත්නම් දෙවෙනි වාර විභාගේ තියෙනවා කිවිස පළවෙනි වාරෙද තියෙනවා කිවිවේ දෙවෙන වාර විභාගේ දෙවෙන වාර එකක් හරි එහෙනම් මෙහෙම වැඩක් කරමු රයිට් මම දැන් හතවස් අටවසරෙත් එකක් කතා කරා ඒ විදිහටම පුතාලට මම දාන්නම් পেපර් එකක් ඒ තමයි අටවසරේ තුන්වෙනි වාරේ পেපර් එකක් දාන්නම්. හරිද? අටවසරේ තුන්වෙනි වාරේ. අටවසරේ තුන්වෙනි වාරේ পেපර් එකක් දාලා ඒකට පුතාලා උත්තර ලියන්න ඕනේ. ඊළඟ කතන්දරය මම ඒ পেපර් එක ලබන සතියේට ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. අටවසරේ තුන්වෙනි වාරේ পেපර් එකක් මම දාන්නම්. අද දාන්න බැරි වෙයි. මොකද අද ප්‍රෑවෙත්ින් ක්ලාසස් ඉවර වෙන්න මම අද පුළුවන් නොත් දාන්නයි. බැරි වෙලාවත් බැරි වුණොත් ඔබතේ පොතකද කොලයකද ලියන්න ඕනේ එහෙම වුණත් එහෙම পেපර් එක අරගෙන পেපර් එකේ පළවෙනි කොටසට পেපර් එකේ ලියන්න පුළුවන් දෙවෙනි කොටස අලුතෙන් කොලයක් අරගෙන ලිව්වොත් බැරි වෙයි දන්නේ නැහනේ ඒ නිසා මෙහෙම කරන්න පුළුවන් পেපර් එකටම পেපර් එකක් විතරම ලියා ගන්න পেපර් එක විදිහටම ලියාගෙන කොහොමදක් දැන් අපි ෆයිල් එකක අපේ දැන් ওই දින ටියුට් එක ඇටච් කරගෙන යනවනේ ඒකටම ඒකක් ඇටච් කරගන්න එහෙම කරගමු ඒක හරි එහෙම කරගමු හරි එහෙනම් ඔන්න දැන් මම ලබන සතියේට දානවා තුන්වෙනි වාරෙට සකස් කරපු পেපර් එකක්
හැම දරුවෙක්ම උත්තර ලියන්න පේපර එකට මම සාකච්ඡා කරනවා ඊට පස්සේ පරණ පාඩම් අමාරු පාඩම් ආපහු කොටසෙන් කොටස අරගෙන ඒ අමාරු පාඩම් ටික පුතාලට කියලා දීමක් සිද්ධ කරනවා. ඊට ප්‍රසන්ටේෂන් එකක් දාලා ඒ විදිහට වැඩේ කරගෙන යමු අපි. හරි. එහෙනම් දැන් කතන්දර ඇති. මම අපි වැඩේ පටන් ගමු. හරි. අපි අවසානට කතා කරා පරිසර දූෂණය කියන මාතෘකාව තමයි අපි කතා කරේ. ඒකට අදාළව පරිසර දූෂණය කියන කොටස අපි කතා කරලා ඉවරයි මේ වෙද්දි. මම මේ ටික කියාගෙන යනනම් ශනිකව කියාගෙන යනනම් අපි කරේ කොතනද? දැන් ඉන්නේ කොතනද කියන එක. හරි. අනේ ලස්සන ට්‍රයක් ඇන්දා නේද ටියුට් එකේ ආසාවේ බෑ ඒ ටියුට් එකට හරිම හොඳයි චෝක් පුතේ හරි දැන් බලමුකෝ අපි රයිට් එක යටතේ අපි කතා කරා දරුවනේ සමාජය කියන්නේ මොකක්ද කියලා කතා කරා සමාජයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරා අපි කලින් සතියේ මං වැරදි නම් කියන්න අපාවට සමාජයේ කොටස් දෙකක් ඉන්නවයි කියලා කිව්වා අන්නේ කොටස් දෙක කතා කරා නේද අපි ආවට තියෙන පුද්ගලයෝ සහ පරිසරය කතා කරා ඊළඟ එක තමයි සමාජීය සෞඛ්‍ය යහපත්ව තියාගන්නට හේතු වන කරුණු කතා කරා අපි සමාජීය සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම සඳහා හේතු වන කරුණු ඒකේ කරුණු ප්‍රධාන තුනක් කතා කරා සමාජීය සෞඛ්‍ය යහපත් තියාගන්න බලපාන කරුණු ඊළඟ එක තමයි අපි කතා කරා පුද්ගල විවිධත්වවලට කියන්නේ විවිධ පුද්ගල යෝ ඇති වෙන්න තියෙන හේතු කතා කරා හේතු හයක් හතක් කතා කරා හතක් විතර කතා කරා හතම ලියන්න ඇති හයකට තමයි ඉඳ තියලා තියෙන්නේ හරි ඊළඟ කතන්දරේ අපි කතා කරා පුද්ගලික සෞඛ්‍යවත් බව ගිලෙවි සෞඛ්‍යවත් බව කියන්නේ මොකද? ඒලාට මතකද දන්නේ නැහැ ලෙඩ රෝග හා දුබලතාවලින් තොරවීම පමණක් නොව කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්මින් යුක්ත වීම කියන එක කතා කරා. ඊළඟ කාරණය අපට කිව්ව සෞඛ්‍ය භවයෙන් යුක්ත වෙන්න නම් තියෙන්නට ඕනේ සම්පූර්ණ වෙන්න ඕනේ අංශ හතරක් තියෙනවායි කියලා කිව්වා. අංශ හතරක් තියෙනවායි කියලා කිව්වා. මෙන්න මේ අංශ නැත්තම් ශේෂ්ත්‍ර අංශ හතරක් නැත්තම් ශේෂ්ත්‍ර හතරක් සහ ඒවට තියෙන උදාහරණ කතා කරා. මං හරිද මං හරි නේද වැරදිද මට හිටපු දරුවෙක් වැරදි නා හරි නේද හරි සර් හරි මං දැන් මේ අද පාඩමට ප්‍රවිස් කියන්නේ එන්න එකපාරම එන්න බැරි නිසා මේ ගන්න ටික ටික හරි ඊළඟ කාරණය අප්පියාවට සමාජයේ දැකගත හැකි සෞඛ්‍ය ගැටලු පහක් තියෙනවා කියලා කිව්වා බැරි වෙලාවත් ඔයාලගෙන් ඇහුවොත් එහෙම අප්පාවට සමාජයේ දැකගත හැකි සෞඛ්‍ය ගැටලු මොනවද කියලා දැක්ක ගමන් කඩාගෙන මිදගෙන මෙන්න මෙහෙම ලියුවොත් වැරදි වායු දූෂණය භූමි දූෂණය දූෂණය එහෙම එහෙම කියලා ලියලා නේද එහෙම ලියුවොත් වැරදි හරි සර් කියනවා ඔනේ ඔබට මෙතනින් නෙමෙයි ඔව් වෙනම කරුණු පහක් කියනවා ඔබ ලියුවොත් කරුණු පහ මතකද ආ එහෙනම් දූෂණය ඕනහා ඕන රෝග හරි දැන් ඇහෙනවද බලන්න රයිට් ඔව් සර් සිග්නල් ගැටලුවක් ආවා වගේ මම දැක්කා ඒකයි මම චුට්ටක් ඉන්නේ ඔව් සර් දැන් මාව ඇහෙනවද මොකට කොහොමද කියන්නේ ඔව් සර්
හොඳට ඇහෙනවද? ඇහෙනවා. ආ කරලා තියෙනක හොඳට පේනවද? ඔව් සර්. හරි දරුවෝ. හරි. එහෙනම් අපේ වැඩේ කරගෙන ගිහ හැකියි. ඊළඟ කතන්දරේ තමයි මෙන්න මේක අපි මොකක්ද කියලා කතා කරා. පරිසර දූෂණය කියන්නේ මොකක්ද කියලා කතා කරා. මතකයිද? ඔව් නේද? ඔව්. කියන්නකෝ සර්. මොකද්ද පුතේ? අර මේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීම කළ යුතු දේවල් සර්. පුතේ පුතා අහන්නේ. අර පස්සනියක ඈ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීම කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන ශාස්ත්‍රයට අදාළ එකක් නේ. සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග. ඒක ගැන මම මේ පාඩමේදී දැනට කතා කරන්නේ නැහැ. මට මතක හැටියට. පුතා හරියටම ප්‍රශ්න කිව්වොත් එහෙනම් මට උත්තරයක් දෙන්න පුළුවන්. දැන් අහගන්න. අපි එතනට යමු. හරි. පරිසර දූෂණය කියන එක කතා කරා. මම හරි නේද? අප ජීවත්වන වටපිටාව මිනිසාගේ මෙන්ම සත්‍යයන්ගේ වාසියට සුසුසු වීමට අපි කිව්ව පරිසර දූෂණය කියලා කිව්වා. හරි. ඊළඟට දූෂණය වීමට ලක්වන පරිසර අංග හතරක් තියෙනවා කියලා කිව්වා. මතකද දන්නේ නැහැ. ඔන්න ඔකත් ලිව්වා. ඔව් නේද? ඔව් සර්. කියන්නකෝ. නැද්ද? පැහැදිලිද මං? ඔව් සර්. ඔව් සර්. මොනවද ඒ අංග හතර? දැන් මම අද පෙන්නන ඔය අංග හතර මොනවද කියන එක? මොනවද අංග හතර? වායු දූෂණය ජල දූෂණය භූමි දූෂණය හේවත් පස දූෂණය ශබ්ද හරි ඒ යටතේදී වායු භූමි දූෂණය ආ ඔව් ඒ යටතේ ලියාගත්ත වායු දූෂණය කියන්නේ මොකක්ද කියන එක ලියාගත්තා මට මතක හැටියට මගේ මතකේ නිවැරදි නම් ඔව් නේද ලියාගත්තා සර් නේද ලියාගත්තා හරි වායු දූෂණය ලියාගත්තා වායු දූෂණය නිසා ඇතිවන රෝග ලියා ගත්තද මට මතක හැටියට නෑ සර් ඒක ලියා ගත්තේ නෑ නේද ඔව් නේද හරි ඒක ලියා ගත්තේ නෑ හරි එහෙනම් අපි ද අපි එතනින් එහාට පාඩම පටන් ගමු හයි ඔව් පුතේ හරි වායු දූෂණය anu කියන එකට දීපු නෝට් එකයි කියන්නකෝ සර් හරි මම කියන්නම් එතන ඉඳන් කියාගෙන යන්නම් රයිට් හයි වායු දූෂණය කියන්නේ පුතේ මෙන්න මේක ඒ තමයි වායු ගෝලයේ සංයුතිය මම අපෝ කියන්නම් වායු ගෝලයේ සංයුතිය වෙනස් වීමෙන් වායුගෝලයේ සංයුතිය වෙනස් වීමෙන් සමතුලිත බව බිඳ වැටීම මෙන්න මෙයා තමයි වායු දූෂණය කියලා කියන්නේ දැන් මම පුංචි වීඩියෝ එකක් පෙන්වන්න යන්නේ හරි වායුගෝලයේ සංයුතිය වෙනස් වීමෙන් සමතුලිත බව බිඳ වැටීම මෙන්න මේකයි අපේ තියෙන දරුවනේ වායු දූෂණය කියන එකට දෙන අර්ථකථනය වායුගෝලයේ සංයුතිය වෙනස් වෙනවා දැනට තියෙන්නේ අපේ වායුගෝලයේ සංයුතියෙන් 100ට يعني ප්‍රමාණාතුරෙන් ඔක්සිජන් වාතය තමයි වැඩිපුරම තියෙන්නේ 121ක් විතර තියෙන්නේ ඔක්සිජන් 120ක් 21ක් වගේ ප්‍රමාණයක් 170 ගණනක්ම තියෙන්නේ නයිට්‍රජන් කියන වායුව ඊට අමතරව සියර දශම ගානක් තියෙනවා කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ඔහොම ඔහොම තියෙන ඔය වායුවෙන් තියෙන නැත්නම් නැහැ තියෙනවා හැබැයි ඔය තියෙන වායු ගෝලයට ඔක්සිජන් වලට අමතරව අනිත් සියලුම දේවල් ඇතුළත් වෙනවා කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් මීතේන් ඔය වගේ විවිධ දේවල් විවිධ වායුන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙච්චාම ඔක්සිජන් වල ප්‍රමාණය අඩු වෙනවා එහෙනම් අන්න සංනිතිය වෙනස් වෙනවා දැන් කලින් තිබ්බ ප්‍රමාණ වලින් දැන් වෙනස් වුණා. වෙනස් වුණාට පස්සේ අන්න වායු ගෝලයේ වෙනස් වෙලා අන්න සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඔක්සිජන් එන්නෙන් අඩු වෙනවා, අනිත් වායු වැඩි වෙනවා, සමතුලිතතාවය බිඳ වැටෙනවා. අපට ආශ්වාස කරන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ගැටලු.
හුස්ම ගන්න අමාරුයි. අන්න ගැටලු මතුවෙනවා. ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන ඉස්කෝලේ හැම යද්දි යන්න වෙනවා. එහෙම වුණොත් එහෙම. එතකොට ඕන්න සමතුලිත බව විඳ වෙනවා. රයිට්. එහෙනම් දැන් මම යනවා ඔයාලට චුටි වීඩියෝ එකක් පෙන්වන්න. මේ තමයි වායු දූෂණය කියන්නේ මොකක්ද කියන එක. නම් මෙන්න වායු දූෂණය කියන එක නට පොඩි වීඩියෝ එකක් මන් තියනවා. ඒ වීඩියෝ එක පෙන්වන්න යන්න. හරි මාව ඇහෙනව නේද හැමෝටම ඕකේ සෙ අන්තිම හේතුව හරි මම දාන්නම් මම දාන්නම් මම දාන්නම් හරි මෙන්න හේතු ටික රයිට් අහගන්න මෙන්න හේතු ටික මම ආපහු කියන්නම් මනට කියාගෙන 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 යන්න ස්මෙතියෙන් රයිට් මට කියන්න එහෙනම් හේතු ටික කියන්න ඔන්න බලන්න ලියාගන්න බැරි වුණු කෙනෙක් ඉන්නවනම් ඔන්න මං ආපහු කියනවා එකක් තමයි මොකක්ද ගස්වැල් විනාශ කිරීම නැත්නම් ගස් ගස්වැල් කපා දැමීම හරි අනිත් එක නම් මට ඔන්න මම කියන අනිත් එක තමයි පොසිල ශාලා වලින් ඇහෙන්නේ නැද්ද ඇහෙනා සර් මත් ශාලා වලින් පිටවන පිටවන දුම් දැන් ඔන්න ලියා ගන්න අපහසු කට්ටිය ඉන්නවා කියන්නේ ඔන්න එකයි කියන්නේ ඊළඟ එක තමයි වාහන වලින් පිටවන දුම් ඊළඟ එක තමයි ශීතකරණ වලින් පිටවන ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන් එහෙම නැත්නම් අපි කියනවා CFC වායුව කියලා කියනවා CFC වායුව හරි CFC වායුව හරි තව ලියන්න පුළුවන් ඕනේ නම් කුණු ගොඩවල් වලින් පිටවන කුණු ගොඩවල් වලින් පිටවන වායු දැන් පේනව නේද මට කියන්න ඔව් පොලිතින් පුච්චන එක හරි පුච්චන දැන් හරියද පහ ලියාගත්තද? ඔව් සර්. රයිට්. ලියාගත්තද එහෙනම් පහම? ඔව් සර්. හරි. එහෙනම් අපි යමු ඉදිරි කොටසට. නං අපි යනවා ආපහු දෙවෙනි කොටසට. දෙවෙනි කොටසෙන් කියනවා ආපහු ලියාගන්න බැරි වුණා නම් මම චාන්ස් එකක් දෙන්නම්. ඊළඟට අපෙන් අහනවා මෙන්න මෙයා. ඒ තමයි වායු දූෂණය නිසා ඇතිවන රෝග මොනවද කියලා අහන්න. රෝග ගැනයි අහන්නේ. මෙන්න මේ කොටසට අපි උත්තරයක් දෙන්න යන්නේ. හරි ගොඩක් දරුවන්ට සිග්නල් ගැටලු තියෙනවා ෂෙයා කරන එක පේන්නේ නැති වෙන තියෙනවා ඒ නිසා මම ආපහු ටයිප් කරන්නම් පුතාලට වායු දූෂණය නිසා ඇතිවන රෝග තමයි මම දැන් මේ කියන්නේ යන්නේ රයිට් ඔන්න ඇතිවන රෝග බලන්න රයිට් ඇතිවන රෝග රයිට් මෙන්න ඇතිවන රෝග එකක් තමයි චර්ම පිළිකා පිලිකා ඇති චර්ම පිලිකා
චර්ම පිළිකා ඇති වෙන්න හේතුවක් චර්ම පිළිකා කියන්නේ හැමේ ඇති වෙන පිළිකා වලට චර්ම පිළිකා ඊට අමතරව පිළිකා ඇති වෙන්නත් පුළුවන් චර්ම පිළිකා කියන්නේ හැමේනේ ඊට අමතරව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඒත් පිළිකා ඇති වෙන්න පුළුවන් අර බ්‍රොන්කයිටිස් කියලා එහෙම තිබ්බේ වෙනහළු ආශ්‍රිත රයිට් පිළිකා ඇති වෙන්න පුළුවන් පිළිකා ඇති වෙන්න පුළුවන් ඊළඟ තමයි පුතේ ඇදුම වගේ රෝග ඇති වෙන්න පුළුවන් ඇස්තමා කියලා අපි දැක්කේ ඇදුම ඇදුම නේද ඇදුම ඔව් ඇදුම රයිට් ඊළඟ එක තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ශ්වසන රෝග ඔන්න ඔය ටික ඇති වෙන්න පුළුවන් අපට රෝග රයිට් නම් ඔන්න ඇති වෙන රෝග චර්ම පිළිකා පිළිකා ඇදුම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සෝරි ආශ්‍රිත රෝග හරි දැන් හරියට බලන්නකෝ දැන් ලියාගත්ත දෙතෙන්ට ටියුට් එකට අදාළව දෙ ඔව් සෝට හරි දැන් වැඩේ ලේසි හරි මම මේක දාන්නම් ඊට පස්සේ පුතාලගේ ගෲප් එකටත් දාන්නම් රයිට් අපි යමු ඊළඟ කොටසට හරි එහෙනම් අපින් අහනවා ඊළඟ ප්‍රශ්නේදී හරි මෙන්න ටියුට් එකේ ඊළඟ ප්‍රශ්නේ ඔබට අදාළව වායු දූෂණය වළක්වා ගැනීමට කළ යුතු දේවල් මොනවද වායු දූෂණය වළක්වා ගැනීමට කළ යුතු දේවල් මොනවද මට කියන්නකෝ බලන්න චුට්ටක් ඔයාලා දැක්කා ගස්වල හතරක් විතර තිබෙතන මොනවද කරේ ගස්වල වැවි ආ plant more trees ගස්වල් ගොඩක් 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 ගස්වල් වවන්න කිව්වා තව මොනවද පොදු රථයක් භාවිත කිරීම very good පොදු රථ තනියෙන් ගමන් කරන රථ වෙනුවට පෞද්ගලික රථ sorry මේ කියන්නේ පෞද්ගලික දේවල් වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම හරි තව මොනවද මතකද වාහන සේවිස භාවිත අඩු කිරීම අන්න වෙරිම හරිම හරිම හරි වාහන නිසි පරිදි මොකක් කරන එකද සර්විස් කර නැත්නම් හොඳට නඩත්තු කරන එක රයිට් ඔන්න ඒ වගේ දේවල් ගොඩක් තිබ්බා රයිට් එහෙනම් අපි එතෙන්ද ගොනු කරමු කියලා එහෙනම් මෙන්න මේ කොටසටයි මම දැන් පිළිතුරක් කියන්න යන්නේ වළක්වා ගැනීමට කළ හැකි දේවල් රයිට් එහෙනම් මම කියන්න යන්නේ වළක්වා ගැනීමට වළක්වා ගැනීමට කළ හැකි දේ සර් කියන එක ඇහෙන්නේ සර් මං කියන දේ ඇහෙන්නේ නැද්ද ඇහෙනවා සර් ඇහෙනවා සර් සිග්නල් ආ පුතා බලන්න චුට්ටක් සිග්නල් චුට්ටක් අඩුද කියලා හා ඔන්න වළක්වා ගැනීමට කරන්න පුළුවන් දේවල් රයිට් ඔන්න මම ලියන්න යන්නේ රයිට් සර් පාපදිය භාවිත කරන්න පුළුවන් නේද මොකද පුතේ පාපදිය භාවිත කරන්න පුළුවන් නේද ඔව් එහෙමත් පුළුවන් එහෙමත් පුළුවන් ඉස්සරහට පාපදිය වල තමයි අපිට යන්න වෙන්නේ ඔක්කොටම නේද තෙල් එහෙම නැති වුණත් එහෙම රයිට් ආ ගස් ගස්වැල් ගස්වැල් වැඩියෙන් වැවීම ගස්වැල් වැඩියෙන් වැවීම ඔන්න එක දෙයක් හරි ඊළඟ දේ තමයි පොදු ප්‍රවාහන සේවා භාවිතය ප්‍රවාහන සේවා භාවිතය නේද ඔන්න හරි තව පුළුවන් මොනවද තව තිබ්බා ඊළඟට වාහන නිසි පරිදි නඩත්තු කිරීම මීට වැඩි උත්තර තියෙන්න පුළුවන් ඒවා හරි වාහන නිසි පරිදි නඩත්තු කිරීම අන්න ඒකත් හරි රයිට් ඊළඟ කාරණේ තමයි ඉරාපත් නොවන ද්‍රව්‍ය පොලිතින් වගේ දේවල් නොවන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීම රයිට් ඔන්න ඔය වගේ දේවල් අපට ගන්න පුළුවන් පුතේ වායු දූෂණය වළක්වා ගැනීමට පිළියම් විදිහට තවත් පුළුවන් ඉතින්
පුනර්ජනනීය බලශක්ති ප්‍රබව විදිහට ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට පොසිල ඉන්ධන මගින් ඒ කියන්නේ ඉන්ධන භාවිතයෙන් දුවන වාහන නවත්වලා අපිට පුළුවන් වෙයි හයිබ්‍රිඩ් වාහනවලට ඉලෙක්ට්‍රික් නැත්නම් විදුලියෙන් ක්‍රියාත්මක වන දේවල් සුළඟින් ක්‍රියාත්මක වන දේවල් අන්න ඒ වගේ විවිධ ඒ කියන්නේ සූර්යාලෝකයෙන් ක්‍රියාත්මක වන අන්න විවිධ වාහන වලට යන පුළුවන් සෝලා කියන්නේ අපි සෝලා වලින් වෙන අන්න ඒ විදිහට යන්න තව ලංකාවට ඕනි කරන දෙයක් තියෙනවා මෙන්න මේ දේ අනිවාර්යයි ලංකාවට ඒ තමයි මොකද්ද නීති රීති ගෙන එීම ලංකාවට නම් ඕනෙම දෙයක් අපේ මිනිස්සුන් මේ තරම් අහන්නේ නැහැ ওই දේවල් හරි නම් ඔන්න ඔය ටිකෙන් අපිට වායු දූෂණේ වළක්වා ගන්නට පුළුවන් හරි දැන් ලියාගත්තාද හොඳ දරුවෝ වගේ මට කියන්න तव कोट लिया गाने बैरी उन्होंने किया ने मगे हर गाने पा मंग किया लदेन नंदरुवे ने बिलाव देन नंग अभी वैडे करेगे ने आमु हरी तेंगे हर गाने उन्हें याना वापी जाला दूषण एक ने बलान ना यान हरी द उन्हें जाला दूषण है राइट मंग एक रात पड़ी वीडियो का कोयला टल हैस्ती कला जाला दूषण है तान अभी वीडियो का बेलुआ और ना वीडियो के मुकाद्द हरी खुदे मम किला देना ताम क्यों बने ज्यादा दोष ने यानो कुमार की ने कर मम किला दुन्ने ने हैं इन्हां अन्य आप ही लिए ना वह उत्तर या फाला भी नहीं दे तमाई ज्यादा दोष ने यानो कुमार की किला यहाँ ने अन्य ज्यादा दोष ने यार ते ना ज्यादा दोष ने यानो कुमार राइट इन्हां मां जल दूषण जल दूषण मेन मेहम विष सह विष सहित ओ रासायनिक पीमिन द्रव्य एक्वीमिन विशेषायित हो रासायनिक द्रव्य एक्वीमिन बावितयट गत नोहकी वन से नोहकी नोहकी वन लेस जलये स्वभाव विनास्वीम जलये स्वभाव विनास्वीम दूषणे नाम वे විසසහිත හෝ රසායනික ද්‍රව්‍යයක් වීමෙන් භාවිතයට ගත නොහැකි වන ලෙස නේ එකතු වෙන්නේ එක්ක විසසහිත දේවල් නැත්නම් රසායනික ද්‍රව්‍ය. එකතු වෙලා මොකද වෙන්නේ? ජලය භාවිතයට ගත නොහැකි වන ලෙස ජලයේ ස්වභාවය වෙනස් වෙනවා. ඔන්න ඔකට කියනවා අපි ජල දූෂණය වෙනවයි කියලා කියනවා. ජලය දූෂණය වීමට ලක් වෙනවයි කියලා කියනවා. නම් විසසහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන් විස සහිත එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය මොකද ඊළඟ කතන්දරේ වෙන්නේ භාවිතයට ගත නොහැකි වෙන විදිහට භාවිතයට ගන්න බැරි වෙන විදිහට මොකද වෙන්නේ ජලයේ ස්වභාවය වෙනස් වීම ඔන්න ඔක තමයි කියන්නේ අපි
ජල දූෂණය කියන. නම් ඔන්න ජල දූෂණය කියනවා විස සහිත එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය එකතු වෙලා භාවිතයට ගන්න බැරි විදිහට ජලයේ ස්වභාවය වෙනස් වෙනම අන්න අපි කියන දරුවනේ ජල දූෂණය කියලා. හරි. එහෙනම් අපි යන් ඉදිරි කොටසට. හරි. එහෙනම් ඊළඟට අපිට අහනවා ජල දූෂණයට හේතු. ගොඩක් දැමන දුසිමාවක් විතර දැක්ක අර වීඩියෝ එකෙන් ජල දූෂණයට හේතු. නේද? හරි. මොනවද අප ජල දූෂණයට තිබු හේතු? රයිට්. එහෙනම් අපි මෙන්න මේ කොටස ගොනු කරන්න යන්නේ උත්තරයක් ජල දූෂණයට හේතු. හරි. මට කියන්න එකක් දෙකක් දැකපු ඒවා නැත්නම් ඔයාලා දන්න දේවල් එකනේ දෙන්නේ කියන්න බලන්න මොනවද ජල දූෂණයට හේතු වෙන්නේ? කන්මාද ශාලාවලින් විසදාගෙන. හරි. වෙරි ගුඩ්. හරි පුතේ උත්තර දෙකම හරි. හරි. තව මොනවද? हेतु මොනවද හේතු තමයි පළවෙනි දේ ජලය එකතන පල්වීමක් හරි එහෙනම් ජලය එකතන පල්වීම ජලයට අපද්‍රව්‍ය එකතු වීම නා ජලයට අපද්‍රව්‍ය එකතු වීම ජලයට අපද්‍රව්‍ය එකතු වීම ඔන්න එක ඒක ඔන්න ජලය දූෂණය වෙනවා ඊළඟ තමයි පුතේ විස සහිත ලෝහ එකතු වෙනවා උදාහරණයක් විදිහට එය මේ මර්කරි නැත්නම් රසදිය වාගේ දේවල් ඒකනේ කියන්නේ විදුලි බල්බ එහෙම CFL බල්බ එහෙම උදාහරින්න එපා කියලා බැටරි එහෙම සාමාන්‍යයෙන් පොළවට උදාහරින්න එපා කියන්නේ ඒකනේ ඕවා ඇවිල්ලා ඇවිල්ලා විස සහිත ලෝහ ජලයට එකතු වෙනවා විස සහිත ලෝහ ජලයට එකතු වීම කියලා ඉතින් ලියාගෙන විස සහිත ලෝහ මගිනුත් අන්න හේතුවක් වෙනවා රයිට් කාරණය තමයි රසායනික පොහොර රසායනික පොහොර රසායනික පොහොර හින්දා මොකද වෙන්නේ අන්න ජලය දූෂණයට ලක් වෙනවා රසායනික පොහොර ජලයට අපද්‍රව්‍ය එකතු වෙනවා විසසිත ලෝහ හින්දා ජලය දූෂණය වෙනවා රසායනික පොහොර හින්දා වෙනවා රයිට් ඊළඟ කාරණය තමයි ගංගා දෙපස ගංගාව දෙපැත්තේ වැලි ගොඩ දානවා. ඔන්න වැලි ගොඩ දැමීමත් හේතු වෙනවා. ගංගා දෙපස වැලි ගොඩ දැමීම. හරි. ඔකක් හේතු වෙනවා. ඊළඟ කාරණේ තමයි gedare inna කට්ටියයි බල්ල කුස ඔක්කොම කියලා නාවන. සත්තු ඔක්කොම නාන. හරක් ටිකක් නාන. හරක් ටිකක් ගිහලා දානවා. නම් ඔන්න මොකද වෙන්නේ? සතුන් නැහැවීම හේතුවක් වෙනවා. रासायनिक पोहर हिंदा अकाबनिक देवल हिंदा सत्तु मेरिला कुनु वेनवा විස සහිත ලෝහ ජලයට එකතු වෙනවා විවිධ අපද්‍රව්‍ය එකතු වෙනවා ඊළඟට කුණුගල් කඩනවා ගොඩක් වෙලාවට ඔය මේ මුහුදු ආශ්‍රිතව නේද ඒ වගේන් හේතු වෙනවා ඊළඟ කාරණේ තමයි රෝගකාරක ඒ කියන්නේ සතුන්ගේ මල ද්‍රව්‍ය එකතු වෙච්චාම රෝගකාරක සුත්‍ර ජීවීන් එකතු වෙනවා ඊ කොලයිලා වගේ sorry ඔව් පොලිෆෝම් නේද මට මතක හැදියා right එහෙනම් ඔන්න ඔය විදියට ඔන්න ඔය කාරණා හින්දා ජල දූෂණය වීමට හේතුවක් වෙනවා. හරි. දැන් ලියාගෙන ඉවරද? සර්. ඔව් සර්. ලියන ඉවරයි සර්. ඔව් සර්. ඔව් ගංගා දෙපස වැලි කොට දාන එකෙන් කොහමද ජල දූෂණය වෙන්නේ? ඔව්. ගංගා දෙපස වැලි කොට දාන එකෙන් පුතේ එකක් තමයි එන්න දැන් උදාහරණයක් විදිහට ගංගා දෙපස වැලි කොට දාද්දී යුරෝපික ඛාදනය වීමට ලක් වෙනවා.
ඉවුරු කාදිනේ වීමට ලක් වෙනවා කියන්නේ එක පැත්තක් තමයි ඒ තියෙන ගස් වලින් අර අල්ලගෙන ඉන්න පස් ප්‍රමාණයේ හේදි හේදි යන්න පටන් ගන්නවා. එතකොට පස් හේදි යාමින්ද එක පැත්තකින් වැලි ගොඩ දැමීමින්ද අන්න ගංගා ගොඩ වෙන්න පටන් ගන්නවා. කියන්නේ ගංගා වලට පුතේ එන ප්‍රමාණය වැඩි වෙනවා. අහල පහල ගස් ටික නැති වෙලා යනවා. ඔන්න ඒ වගේ ඉඳන් වතුර මොකද වෙන්නේ? අර බොර පාතට ලක් වෙනවා. අන්න ඒ වගේ දේවල් ඉඳන් අපට ඔන්න ජල දූෂණය වීමට ඒක හේතුවක් වෙනවා. ඒක දෙයක්. රයිට්. හරි. ඊළඟ කාරණේ අපි යමු. ඊළඟට අහනවා. ඔව් ජලයේ එකතැන පල්වීමත් හරි. හරි. ජලයේ එකතැන පල්වීම හරි. ඒක දරුවේ දාන්න කුඹුරු වල බෙහෙත් වර්ග. ඔව් දැන් අර සමහර ඔව් සමහර පැතිවල තියෙනවනේ දැන් අපි කුස්රසායනික ද්‍රව්‍ය කිව්වට සමහර පැතිවල දැන් ඔය රත්නපුරේ වාගේමත් කියන්නේ බෙහෙත් දානවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අර රසායනික ද්‍රව්‍යම තමයි. ඒ කියන්නේ කෘමිනාශක වර්ග, වර්ණාශක වර්ග යොදනවට කියන්නේ බෙහෙත් ගන්නවයි කියලා. බෙහෙත් එකතු කරනවයි කියලා. දැන් අපි බෙහෙත් කියන්නේ මොනවද මේ? ලෙඩවලට ගන්න බෙහෙත්නේ. එහෙම නෙමෙයි. එහෙ බෙහෙත් දානවයි කියන්නේ වගාවන් වලට අර කියපු මොනවද මේ මේ රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ. ඒ නිසා ඒකත් හරි. හරි. ජලයේ එකතැන පල්වීම බෙහෙත් දෙනවට අපි ලියමු රසායනික ද්‍රව්‍ය එකතු කිරීම කියලා. හරි. එහෙනම් අපි යනවා ඊළඟ කොටසට ටියුට් එකේ. අපෙන් ඊළඟට අහනවා ජලය දූෂණ නිසා ඇතිවන රෝග. ජල දූෂණ නිසා ඇතිවන රෝග. හරි. රයිට්. ජල දූෂණ නිසා ඇතිවන රෝග අපි ලියාගෙන යමු මෙන්න පහලට පහලට. එකක් තමයි කොලරාව. වකුගඩු රෝග. ඔපති වකුගඩු රෝග හරි. හරි. එහෙනම් එකක් තමයි කොලරාව. කොලරාව. Excuse me sir. අන්න කලින් ප්‍රශ්න වලට උත්තර PDF එකක් විදිහට සර් ගුරු දාන්න. දාන්න පුතේ දාන්න. හරි දාන්නම්. දාන්න දරුව හරි අනිවාර්යයෙන්ම දාන්නම් හරි එකක් තමයි පාචනය නැත්නම් කොලරාව අර ඩයරියා කියේ පාචනයට තමයි කොලරාව පාචනය වකුගඩු රෝග වකුගඩු රෝගත් හරි වකුගඩු රෝගත් දීනක ලියමු වකුගඩු රෝග අතිසාරය මදුරන් වගේ බෝන රෝග එපතේ ඔව් ඊළඟට අනිත් කා තමයි මදුරුවන්ගේ නේද ඔව් මදුරුවන්ගෙන් ඒ කියන්නේ මදුරුවෝ ඔය අපිරිසිදු ජලයේ දාන්න පටන් ගත්තාම නැත්නම් වතුර එකතු වෙන තැන් වල යෝගට් කෝප් වල තැමිලි කෝම්බ වල මදුරුවෝ විතර දාන්න පටන් ගත්තාම මේ වගේ මදුරුවෝ බොන නම් මදුරුවන් මගින් බොවන රෝග මීයුනස මී උණ පුතේ මී උණ නම් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට කුඹුරු වල අර මීයොන්ගේ තියෙන මල ද්‍රව්‍ය සහ මුත්‍රා ටික එකතු වීම හරහා ඒකට වැඩියක්ට උත්තර ටිකක් ගොනු කරමු සෙංගමාලේ ආයි ටික හරි මදුරුවන් මගින් ගෝවන රෝග පිළිකා පිළිකා ලියන්න පුළුවන් හරි පිළිකා හරි ආ පුළුවන් right tab punam pote allergies allergies kiyanne asaatmikata asaatmikata o asaatmikata oy tika eti onna wage dewal liyanna puluwa atisare kolorawa paachane eda wakugadu roga maduruwan magin bowana roga onna oy liyagatta sir apute liyagatta sir liyagatta de hari onna oy wage dewal puluwa nidaruwane वायु दूषण ඔව් සර් මං අද සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන්නේ හරි දරුවෝ මේක ලියාගෙන යමු මං පාඩම ඉවර වෙද්දී ටික ඔක්කොම උත්පුදාට ලැබෙන සලස්සන්නම් මේ ටිකත් එක්ක එහෙම නැත්නම් ගිය සතියේ අපේ වීඩියෝ එක බලන්න පුළුවන් දරුවෝ කලින් දවසේ
එක අපි ගිය සතියේ නිවාඩු නිසා තිබ්බේ නැහැ ඊට කලින් ඉදින්දා මට මතක හැටියට මම දිනේ කියන්නම් අයලෙන් සයිට් එකට ගිහලා වෙබ්සයිට් එකට ගිහලා පුතාට බලන්න පුළුවන් අවසානයේ තිබ්බ වීඩියෝ එක මම ඔය කියන දවස තමයි 18 වෙනිදා අපි 18 වෙනිදා තිබ්බ ක්ලාස් එකේ වීඩියෝ එක බලන්න පුළුවන් නැත්නම් කොහොම හරි මම මේ කිව්වෙද්දි මේ ටික ඔයාලට දෙන්නම් ආපහු හරි රයිට් නම් වළක්වා ගැනීමට කළ හැකි දේවල් මොනවද කළ හැකි දේවල් හරි අපි බලමු මොනවද වළක්වා ගන්න කරන්න පුළුවන් කියලා ඔව් ඒකත් හරි පුතේ එමි බද්දිසාර රයිට් හරි එහෙනම් වළක්වා ගන්න කරන්න තියෙන දේවල් තමයි ජල දූෂණය පළවෙනි එක තමයි අපද්‍රව්‍ය මොකද කරන්නට ඕනේ අපද්‍රව්‍ය ජලයට එකතු වීම වැළැක්වීම වීම වැළැක්වීම එක දෙයක් දෙවෙනි කාරණය අපද්‍රව්‍ය ජලයට එකතු වීම වැළැක්වීම මොන දෙවෙනි කාරණය තමයි පලිබෝධ නාශක වෙනුවට දැනුත්තර කියන්නේ නේද මොකද්ද මේ මේ කාබනික පොහොර දාන්න කියන්නේ පලිබෝධ නාශක වෙනුවට නැත්නම් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ස්වභාවික පලිබෝධ නාශක වෙනුවට ස්වභාවික පලිබෝධ පාලනය පලිබෝධ පාලනය කිරීම ඒ කිව්වේ මොකද්ද මොකද්ද ඒ කිව්වේ හරි මම ඒක පැහැදිලි කරන්න රසායනික පොහොර වෙනුවට ආබනික පොහොර භාවිතය කුටි කණ්ඩත් එනවා මේ දවස්වල ඔබ කතා කරන්න ගිහිල්ලා නේද හා හරි පළවෙනි එක අපද්‍රව්‍ය ජලයට එකතු වීම වැළැක්වීම ඊළඟ එක පලිබෝධ නාශක වෙනකොට ස්වභාවික පලිබෝධ පාලනය කිරීම දැන් ඔය පැරණි අය එහෙම පුතේ ගොඩක් වෙලාවට අපේ කුඹුර වල වගා කර දාස්පිටිය වගේ දේවල් අයිනේ කයිනේ නැත්නම් අපේ වත්ත වටේට දාස්පිටිය වගේ දේවල් වගා කර කුඹුර වල දිය හොල්මන් තිබ්බා නේද ඔන්න ඔය විදිහට ඊට පස්සේ මේ මේ විවිධ කෙම් වර්ග වැලි වැලි එහෙම අරගෙන කියලා පතුරුලා වගේ ඔන්න ඉහලා දාන. අන්න ඒ වාගේ ක්‍රමවලින් පලිබෝධනාශක වෙනුවට ස්වභාවික පලිබෝධ පාලනය කරා කුඹුරු වලට නැත්තම් වගාවන්ට එන්න. අන්න ඒ වාගේ ක්‍රමයක් තමයි ඔය දෙවෙනි කාරණයෙන් කියන්නේ. ඊළඟ කාරණේ තමයි තුන්වෙනි එක රසායනික පොහොර වෙනුවට right රසායනික පොහොර වෙනුවට ඕ වෙනුවට sorry කාබනික පොහොර භාවිතය ආබනික පොහොර ආබනික පොහොර භාවිතය මොන ඕකක් හරි ඊළඟ එක තමයි පුතේ ඔයාලා දන්නවද 3R කියන සංකල්පය මොකක්ද කියලා 3R සංකල්පය කියන එක දන්නවද අහලා තියෙනවද ඔව් සර් ආ 3R සංකල්පය අනුව ආ මම කියලා දෙන්න 3R සංකල්පය අනුව කසල බැහැර කිරීම කියලා දෙන්න. ප්‍රියාර් සංකල්පය අනුව කසල බැහැර කිරීම. අවලියමු මම ඒක කියලා දෙන්නම් ප්‍රියාර් සංකල්පය කියන එක. හරි ඊළඟ එක කාණු පද්ධති කාණු පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම හරි ඔන්න බලන්නකෝ කාණු පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම ඔව් පඹයෝ කියන එකෙන් නම් පුතේ අර මේ පලිබෝධ නාශක වලට වඩා සතුන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි පඹයෝ හැම තිබ්බේ. හරි. රයිට්.
අනුපද්දිත නිසි පරිදි නඩත්තු කිරීම. රයිට්. එහෙනම් ඔන්න සර් පොඩ්ඩක් වෙලා ඉන්නකෝ. හරි. හරි. ඔය ටික ගන්න එහෙනම් වෙලා ගන්න චුට්ටක්. ලොකු වෙලාවක් ගන්නත් බයිත්. හරි. හරි. නම් ඔන්න ඔය ටික වැදගත් වෙනවා අපිට. රයිට්. ඒ තමයි වළක්වා ගැනීමට කළ හැකි දේවල්. හරි. දැන් ඇතිනේ. රයිට්. දැන් මම යනවා පොඩි දෙයක් කියලා දෙන්න. මම කියන්නේ ක්‍රියා සංකල්පය කියලා. රයිට්. ඔක කලින් අවුරුද්දේත් හම්බ වෙනවා. ක්‍රියා සංකල්පය කියන්නේ R අකුරු තුනක්. R අකුරු තුනක් එකතු වෙලා හැදෙන එකනේ. එකනේ R අකුරු තුනක් තියෙනවා මෙන්න එක R කෙනෙක් මෙන්න අනිත් R right R අකුරු තුනක් තියෙනවානේ R අකුරු තුනක් තියෙන හින්දා මෙයාට කියනවා අපි 3R කියලා කියනවා ඕක තමයි 3R කියලා කියන්නේ 3R එහෙනම් මෙන්න එක R එකක් මෙන්න අනිත් R එක මෙන්න අනිත් R එක ඔන්න අනිත් R එක හරි මේ පළවෙනි R එකෙන් කියන්නේ දන්නවද දන්නවනම් කියමු අපි පළවෙනි reduce කියනවා reduce කියලා කියනවා reduce reduce very good reduce කියලා කියනවා reduce කියන්නේ දරුවනේ reduce ඊට පස්සේ reduce ඔව් අවම කිරීම කියන එක තමයි reduce කියලා කියන්නේ ඊළඟ r එකෙන් කියනවා reuse reuse කියලා කියනවා reuse නැවත භාවිතා කරන්න කියනවා අපි reuse කියලා කියනවා reuse R එක කියනවා රීසයිකල් කියලා කියනවා රීසයිකල් කියන්නේ නැවත් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කියන එක තමයි අපි රීසයිකල් කියලා කියන්නේ රීසයිකල් රීසයිකල් හරි ඔය රිඩියුස් කියන්නේ පුතේ අවම කිරීම. මෙයා අවම කරනවා. රිඩියුස් කියන්නේ අවම කරනවා. අවම කරනවා කියන එකට උදාහරණයක් තමයි ඔයා ගෙනියන්නේ ඉස්කෝලේට කෑම පෙට්ටියක් නැතුව ඔයා ගෙනියන්නේ ලන්ච් සීට් එක නම්. ගොඩක් ඉස්කෝලවල ලන්ච් සීට් ගෙනියන්න දෙන්නේ නැහැ. ලන්ච් සීට් එක නම් ඔයා අන්නේ ගිනියන් ටික අවම කරන්න කියනවා. ඒ ටික අවම කරන්න. ගිනියන් ටික අවම කරන්න. අන්න නිකම්ම පරිසරයට එකතු වෙන කසල ප්‍රමාණය අඩු වෙනවා ඊළඟ එක තමයි reuse use කියන්නේ පාවිච්චි කරනවා නැත්නම් භාවිත කරනවා reuse කියන්නේ නැවත නැවත භාවිත කරනවා නැවත නැවත ආයෙත් ආයෙත් එහෙනම් අපි ලන්ච් සීට් කෙනියෙන් එක නවත්තලා කෑම පෙට්ටියක් පාවිච්චි කරන්න පටන් ගත්තා අන්න එහෙම එකක් කරන්න පුළුවන් උදාහරණයක් විදිහට මම එක දෙයක් කිව්වා ඒ වගේ ගොඩක් උදාහරණ ගන්න පුළුවන් නැවත නැවත භාවිත කරනවා ඊට පස්සේ කසල භාවිතේ ඔව් පුතේ කෙසෙල් කොළ භාවිතයෙන් බෑග් වෙනුවට මොන රියුස් කියන්නේ එහෙම නෙමෙයි නෑ දැන් උදාහරණයක් විදිහට රිඩියුස් අවම කරා රියුස් කියන්නේ ඒකම වෙන්නත් පුළුවන් වෙන දෙයක් වෙන්නත් පුළුවන් දැන් මෙහෙම ගත්තොත් එන්න වාහන වලින් ඉවත් කරන ටයර් ටික නැවත පාවිච්චි කරන්න ගන්න පුළුවන් එක්කෝ ලස්සන විසිතුරු නිර්මාණ කරන්න වගේ ගන්න පුළුවන් ගෙදරදී අයින් කරන ප්ලාස්ටික් ටික එහෙම ඕන නම් විවිධ බදුන් වර්ග විදිහට නැත්නම් කලාත්මක නිර්මාණ හදන්න ගන්න පුළුවන් අන්නේ වගේ. ඒ යූස් නැවත නැවත යූස් කිරීම. රීසයිකල් කියන්නේ වෙනින් කතාව. රීසයිකල් කියන්නේ දරුවනේ ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය කියන එක උදාහරණ තමයි ඔයාලගේ ගෙවල් ගාවින් යනවනේ පරණ හට්ටි පරණ මුට්ටි නේද? පරණ යකඩ එහෙමත් කියනවා නේද?
පරණ බේසමට අලුත් බේසමක් එහෙම කිය කිය යන්නේ කට්ටිය ඒ පරණ ප්ලාස්ටික් ටික ගෙනහිල්ලා ඒගොල්ලෝ සුද්ධ පවිත්‍ර කරලා අලුතෙන් ඒ වගේ අලුත් ප්ලාස්ටික් හදනවා අන්න ඒව තමයි අපට දෙන්නේ මේ 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 මෙන්න බේසම් ටික කියලා එහෙම දෙන්නේ අන්න ඒවා එතකොට අන්න ප්‍රතිචක්‍රීකරණය කරනවා කියන්නේ නැවත නැවත ඒ දේවල් ආපහු ආපහු රීසයිකල් කරන එක නේද ආපහු ආපහු පාවිච්චි කරන විදිහට හදා ගන්න එහෙනම් ඔන්න ඕක තමයි රියුස් කියන්නේ මේ 3R කියන්නේ මෙන්න මේකට පොදු වෙන්න පුළුවන් තරම් සමහර දේවල් ආවම කරන්න. හැකි සෑම දෙයක්ම නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙනකම් පාවිච්චි කරන්න. එහෙමවත් පාවිච්චි කරන්න බැයි නම් ඉතින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න. ඔක තමයි 3R කියලා කියන්නේ. හරි. එහෙනම් අපි යමු එතනින් එහාට. කළු බාන්නේ සපෙන්නේ. හරි පුතේ ඉන්න මම පොඩ්ඩක් මේ මේ Hello, I am the Earth. Yep, the very. Then apahu yamu. Right, apahu tiyote kade yamu. Right, bumi dusne sambandhe penna na video ka neti bawai mata peniyan ne. Enisa water nario. Enisa api tiyote kade video edit kare ne yamu. Right, na bumi dusne. Bumi dusne kyan ne. Right, හරි. භූමි දූෂණය කියන්නේ අපි ඉන්න පොළව තමයි භූමි දූෂණය කියන්නේ. Right. එහෙනම් භූමියේ මොකද වෙන්නේ? ස්වභාවික තත්ත්වය වෙනස් වෙලා අපට පරිහරණය කරන්න බැරි තත්ත්වයටපත් වුණොත් එහෙම භූමිය අන්න අපි කියනවා භූමි දූෂණය කියලා. Right. එහෙනම් අපි ඉස්සරලාම ලියමු භූමි දූෂණය කියන්නේ මොකද්ද කියන එක. Right. එහෙනම් මෙන්න භූමි දූෂණය anu කියන්නේ මොකද්ද කියලා කියන්නේ මම යන්නේ දැන් right එහෙනම් මම ඔන්න ෂෙයාර් කරනවා නාපහෝ බලත් එක ලියන්නයි යන්නේ එකතු වෙලා හරි නා මෙන්න පුතේ භූමි දූෂණය right භූමි දූෂණය කියන්නේ මෙන්න මේකට භූමියේ ස්වභාවික භූමියේ ස්වභාවික ඔන්න කියද්දි ලියා ගන්නට ලියා ගන්න පුළුවන් එහෙම නැත්නම් කියද්දි ලියා ගන්න අමාරු වට ඔන්න තියෙනවා භූමියේ ස්වභාවික තත්වය වෙනස් වී එය වෙනස් වී භූමිය පරිහරණයට ගත නොහැකි පරිහරණයට ගත නොහැකි සිපරණයට ගත නොහැකි නොහැකි ආයුරින් වෙනස් වීම වෙනස් වීම භූමි ෂණය නම් වේ නෝග තමා භූමි දූෂණය කියලා කියන්නේ එනම් මෙන්න වෙන කතන්දරේ භූමි දූෂණයේදී පුතේ භූමියේ ස්වභාවික තත්ත්වය වෙනස් වෙනවා මොන තත්ත්වයේද වෙනස් වෙන්නේ ස්වභාවික තත්ත්වය වෙනස් වෙනවා භූමියේ ස්වභාවික තත්ත්වය වෙනස් වෙනවා ඊළඟ කාරණේ තමයි පරිහරණය කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා පරිහරණයට ගත නොහැකි අයරින් වෙනස් වෙනවා. ඔන්නක තමයි භූමි දූෂණය කියලා අපි කියන්නේ. තමයි භූමි දූෂණය කියලා කියවේ. හරි. භූමියේ ස්වභාවික තත්ත්වය වෙනස් වී භූමිය පරිහරණයට ගත නොහැකි අයරින් වෙනස් වීම. ඔකට තමයි කියන්නේ අපි භූමි දූෂණය කියලා. හරි එහෙනම් අපි බලමු ඔකට හේතු වෙන කරුණු බලමු right ඊට පස්සේ ඊළඟ වැඩේට සාජුට්ටක් ඉන්න right හරි
හරි නේද? භූමි දෝෂණය. භූමියේ ස්වභාවය වෙනස් වී භූමිය පරිහරණයට ගත නොහැකි ආරින් වෙනස් වීම. ඒක තමයි භූමි දෝෂණය කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න අපි එනවා ඊළඟට භූමි දූෂණයට හේතු. ඔන්න හොයන්නයි යන්නේ. භූමි දූෂණයට හේතු. මෙන්න මෙතන තියෙනවා භූමි දූෂණයට හේතු. මේ බලන්නකො. මෙන්න මෙයා තමයි දැන් මම මේ කතා කරන්න යන්නේ. මොනවද මේ භූමි දූෂණයට හේතු තියෙන්නේ? අන්න ඒ ටිකක් තමයි කියන්න යන්නේ. රසායනික පොහොරට තිබීම. හරියටම හරි පුතේ. හරියටම හරි. රසායනික පොහොර නේද? නැත්තම් මේ රසායනික ද්‍රව්‍ය ඒ වගේ දේවල් කැලිකස්සල නැත්තම් දිราපත් මොන දේවල් ඔන්න ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන් හරි එහෙනම් අපි ලියමු ආයි එහෙනම් හේතු රයිට් ඔන්න මම ෂෙයා කරනවා හේතු ටික කියන්න යන්නේ භූමි දෝෂයට බලපාන හේතු රයිට් එකක් තමයි වනාන්තර විනාශය වනාන්තර විනාශය එක හේතුවක් භූමි දූෂණයට හේතුවක් වනාන්තර විනාශ කරන්න දරුවනේ භූමිය දූෂණය වීමට ලක් වෙනවා ඒක දෙයක් ඊළඟ කාරණේ තමයි අක්‍රමවත් වගා කටයුතු අක්‍රමවත් විදිහට වගා කරනවා දකින කඳු වලත් මොකද කරන්නේ කඳු වලත් වගා කරනවා අක්‍රමවත් විදිහට වගා කරනවා ඔක්කොම ගස් කොළන් ටික කපලා වගා කරනවා ඔක්කොම පස් ටික හේදගෙන යනවා නේද අන්න ඒ වගේ වගා කටයුතු ළඟට තමයි සැලසුම් කරන්නේ නැතුව ඉදි කරනවා අර නුවරත් උනේ මේ ළඟදි නේද නුවර උනේ තාත්තයි පුතයි අම්මයි තුන්දෙනාම නේද අන්න ඒ වගේ වෙන්න පුළුවන් නේද අක්‍රමවත් ඉදි කිරීම එහෙම නැත්නම් අපි ඉදිහිම ලියමු සැලසුම් සහගත නොවු ඉදිකිරි සැලසුම් සහගත නොවු ඉදිකිරි හරි ඔන්න ඔය වාගේ දේවල් වෙන්නත් පුළුවන් ඊළඟ කාරණේ තමයි රුසි රසායනික ද්‍රව්‍ය කුසි රසායනික ද්‍රව්‍ය ඔන්න ඔයගෙන් වෙන්නත් පුළුවන් කුසි රසායනික ද්‍රව්‍යව පුළුවන් ඒ තමයි හිතන්නකෝ දැන් අර සුනාමිය ආවෙලේ ඔය ඔක්කොම මුහුදු රැළ ඔක්කොම ගැහුවා මෙහාට නේද ඊට පස්සේ මොකද උනේ එකක් මුහුදු ජලය ආව ගොඩ බිමට එතකොට ඔන්න භූමියේ ලුණු තත්ත්වය වැඩි වුණා නැත්නම් ලවණ තත්ත්වය වැඩි වෙන්න එක හේතුවක් අනිත් එක තමයි මනුස්සය සෑහෙන්න මැරුණා සත්තු මැරුණා පොලිතින් හැම තැනම ගියා ඔක්කොම විනාශ වුණා අන්න ඒ වගේ ස්වභාවික ව්‍යසනවල හේතුවෙන් වෙන්නත් පුළුවන් පුතේ භූමි දූෂණය අපි ඕනනම් ලියමු ස්වභාවික ව්‍යසන කියද්දී උදාහරණයක් අපි ලියමු එතෙන්ට උදාහරණ සුනාමි වාගේ දේවල් සුනාමි භූමිකම්ප නේද සොලිසුලන් ඔය ඔක්කොම හරි භූමිකම්පාවක් එහෙම වෙච්චාම ඔක්කොම ඉවරනේ ඉතින් රයිට් ඒ වගේ භූමි එනම් ඔන්න හේතු ඔය තමයි කතා කරපු හේතු මට බලපාපු හේතුද වනාන්තර විනාශයට හේතු සෝරි භූමි දූෂණයට හේතු භූමි දූෂණයට හේතු හරි එහෙනම් ඔන්න භූමි දූෂණයට හේතු ටිකක් අපි කිව්වා රයිට් අපිට තව චූටි කරුණක් කතා කරමු අපි භූමි දූෂණේ හින්දා මොන වගේ දේවල්ද වෙන්නේ කියන කතාව ටිකක් කතා කරමු තමයි සුනාමීන් පාචන වගේ රෝග ඇති වෙනවා. ඔව් හරියටම හරි. ඇයි? ඒ හින්දා පුතේ මේ අර කියන්නේ වැසිකිලි වල තිබ්බ වතුර පවා මොකද වුනේ? වතුර ටික හුවමාරු වෙන්න පටන් ගත්තා. ඒ වටේ වට පිරෙන්න පටන් ගත්තා. උතුරන්න පටන් ගත්තා.
ඒ වගේ දේවල් හින්දා එහෙම වෙන්න පුළුවන් හරි උත්තරය හරි නම් අපි බලමු ඊළඟ කාරණය මේ තමයි දරුවනේ භූමි දූෂණය නිසා ඇතිවන රෝග මෙන්න මේ ගැන තමයි අපි කතා කරන්නේ يعني මොන වගේ රෝගද ඇති වෙන්නේ අපට භූමි දූෂණය නිසා අන්න ඒ වගේ රෝග තමයි අපි කතා කරන්න යන්නේ එහෙනම් ඉක්මනට අපි රෝග ටිකක් ලියමු පාචනේ හරි පුතේ ඒ දේවල් ඔක්කොම හරි අර කලින් කතා කරපු ජල දූෂණය වීම හින්දා ඇතිවන සමහර රෝග ගන්න පුළුවන් මෙතෙන්ට ජල දූෂණය හින්දා ඇතිවෙච්ච සමහර රෝග ගන්න පුළුවන් හරි එහෙනම් බලමු ඇතිවන රෝග ඉවන ඔන්න රෝග හරි මොන එකක් තමයි ඒ කියන්නේ වතුර දැන් ස්වභාවික විශේෂණයක් වෙලා පුත්තේ මේ සුනාමි ගම් වතුර ගැලුත් වගේ තමයි අරකි වගේ ඇති වෙන්නේ එහෙම නැත්නම් අපිටම රෝග ඇතිවීම නැත්නම් රෝග ව්‍යාප්තිය රෝග ඇති වෙන්න හේතුවක් වෙනවා රෝග පැතිරෙනවා භූමි දූෂණය හින්දා මදුරුවෝ බෝ වෙනවා නේද මැසි මදුරුවෝ නේද මැසි මදුරුවන් බෝ වෙනවා මැසි මදුරුවන් බෝ වෙන්න හේතුවක් වෙනවා මොකද අපි දන්නවනේ මේ නේද මැස්ස එහෙම පෙන්නන්නවත් බෑනේ නේද ජරා ගොඩවල් තිබ්බොත් එහෙම ආය වගේ යන්නේ නෑ මැස්සෝ නිකන් මොනවද හරියට නිකන් කාන්දමක් තිබ්බා වගේ රයිට් ඊළඟට තමයි අසේ සාරවත් බව අඩු වෙනවා. අසේ සාරවත් බව අඩු නැයි දැන් සුනාමි වාගේ වෙලේදී පුතේ ලුණු වතුරේ නෑවේ අන්න ඒ වාගේ. නේද? නායාගේ මොන නිසාද? ගම් වතුරට ලක්නොත් එම් අන්න පසේ තියෙන ස්වභාවික තිය සාරවත් බව නැති වෙනවා. ඒකත් ගැටලුවක්. ඊළඟ කාරණිය ඕහෝ චුට්ටක් ඉන්න ඇලුනා චුට්ටක් ඉන්න දරුවෝ ඔහොම ඉන්න ඉවන රෝග නේද අපෙන් අහන්නේ ඔව් සර් හරි මෙහෙම කියන්න මේක මට චුට්ටක් වැරදිලා කියන්නේ මට මේ මෙන්න මෙතනයි වැරදිලා තියෙන්නේ හරි ආගන්න ඇතිවන රෝග නෙමෙයි මෙතන ඇතිවන තත්ත්ව කියලා ලියන්න පුතේ රෝග නෙමෙයි ඇතිවන තත්ත්ව කියලා හදා ගන්න ඔයාලගේ ටියුට් එකේ කියපදේ හරි මට මෙන්න මෙතන චුට්ටක් කර මම මෙතන ඇතිවන තත්ත්ව කියලා හදා ගන්න. භූමි දූෂණය නිසා ඇතිවන තත්ත්ව රෝග නෙමේ ඇතිවන තත්ත්ව. චුට් එකේ තත්ත්ව කියලා හදා ගන්න. එතනයි වැරදිලා තියෙන්නේ ඈ. හරි ඇතිවන තත්ත්ව. තත්ත්ව ඇතිවන තත්ත්ව. භූමි දූෂණය නිසා ඇතිවන තත්ත්ව. හරි දැන් හරි නේද හරි එහෙනම් දැන් එන්න බලන්න දැන් උත්තරේ හරි ඔන්න ඇතිවන තත්ත්ව රෝග පැතිරෙනවා මැසි මදුරුවෝ බෝ වෙනවා පසේ සාරවත් බව අඩු වෙනවා අනිත් එක තමයි නායාය අක්‍රමවත් ඉදිකිරීම මෙහෙම කරොත් එහෙම පුතේ නායායම් තත්ත්ව වගේ ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගම් වතුර තත්ත්ව ඇති වෙන්න පුළුවන් නායායම් ගන්වතුර වැනි තත්ත්ව ගන්වතුර අනේ ලස්සන කුරුල්ලෙක් ඇවිල්ලා පන්තියට නේද ඉචි බිචි ගානවා බලන්නකෝ ඒ කුරුල්ලගේ ශබ්ද ලස්සන හරිම ෂෝක් හරි එහෙනම් ඔන්න ඔය කියන කාරණා ටික ගන්න පුළුවන්. හරි. දැන් ලියාගත්තද ඔය ටික? හරි. ඔතන අපිට තව ছোট ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි භූමි දූෂණය වළක්වා ගන්න කොහොමද කියන එකයි. ඊට අමතරව ශබ්ද දූෂණය කියන කොටස. එහෙනම් අපි ඊළඟ දවසේ ඒ කොටස් ටිකෙන් හම්බ වෙමු. අද අපි කතා කරා ගොඩක් දේවල්. ඒ තමයි අපි කතා කරා දරුවනේ සෞඛ්‍ය ගැටලු අතරින් අපි කතා කරා වායු දූෂණය ඉවර කරා ජල දූෂණය ඉවර කරා
එවැගේම තමයි භූමි දූෂණය කියන කොටස භූමි දූෂණයට හේතු සහ ඇතිවන තත්ත්ව කියන එක කතා කරා මේවා ඉතාමත්ම ගොඩක් 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 දේවල් තිබ්බා වීඩියෝ ටිකක් බැලුවා අපි නේද වැඩි රසවත් ඉගෙන ගත්තා මම මේ ටික PDF එකක් හදලා දාන්නම් දරුවනේ එවැගේම ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් ජොයින් වෙච්ච මම ඒ කට්ටියට ටියුට් එක දාන්නම් එහෙනම් වැඩ ටික කරගන්න ඔව් ආහරි හරි රෝග වලට ඕවා බෑග එකක් දාලා තියෙනවා අරක තමයි ප්‍රශ්නේ තියෙන ඇතිවන තත්ත්ව කියන එකයි ටියුට් එකේ එන්නෝනි ඒක හදාගත්තා නම් වැඩේ ඉවරයි එහෙනම් අපි ලබන සතියේත් හම්බ වෙමු අදාළව මේකට ප්‍රසන්ටේෂන් එකක් මම දෙන්නම් දරුවනේ ඔයාලට එහෙනම් අපි දැනට ක්ලාස් එක නවත්වමු ගැටලුවක් තිබ්බොත් group එකට දාන්න මං බලලා ඒකට අදාළව උදව් කරන්න right එහෙනම් සිල් දනටම සුබ රාත්‍රිය Good night. Bye.